සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැම දිනම ආදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔබට වැදගත් වන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. මෙම රැකියා අවස්ථාව පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ. මෙම තනතුර මොකක්ද? ඒ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන සුදුසුකම් මොනවද කියලා අපි බලමු. මෙහි සඳහන් කරලා තියෙන ආකාරයට මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට ඔබ අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. තනතුරේ රාජකාරී මැනවින් ඉටු කරලීමටත් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් හැකි මනා ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි. ඊට අමතරව මනා චරිතයකින් යුක්ත අයෙකු විය යුතුයි. පවතින්නා වූ තනතුරු පුරප්පාඩුව වෙන්නේ වැඩ සහායක තුන්වන ශ්‍රේණිය. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට ඔබ බාහිර අයදුම්කරුවෙකු නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබිය යුතුයි. වයස් සීමාව විදිහට අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොඅඩු විය යුතුයි. ඔබ අභ්‍යන්තර අයදුම්කරුවෙකු නම් මෙම තනතුර සඳහා ඉහළ වයස් සීමාව ඔබට අදාළ වන්නේ නැහැ. මෙම තනතුර සඳහා හිමිවන මූලික වැටුප් ප්‍රමාණය රුපියල් 37,000ක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර සඳහා ඔබව බඳවා ගන්න ලබන්නේ ව්‍යුහගත සමුක පරීක්ෂණයක් මගින්. මීළඟට අපි බලමු මෙම තනතුර සමග ඔබට ලැබෙන අනිකුත් ආර්ථික ප්‍රතිලාභ මොනවද කියලා. පැමිණීමේ සහ කාර්ය සාධන දිරිදීමනා, භාවිතයට නොගත් වාර්ෂික සහ අසනීප නිවාඩු සඳහා මුදල් ගෙවීම, වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් සහ වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය, සංස්ථාව විසින් වැටුපෙන් 15%ක්ද, සේවකයා 10%ක්ද සේවක අර්ථසාධක අරමුදලට දායක වීම, සංස්ථාව විසින් සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලට වැටුපෙන් 3%ක ප්‍රමාණයකින් දායක වීම, 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ ප්‍රකාරව පාරිතෝෂික දීමනා ගෙවනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව වෙනත් ආන්තික ප්‍රතිලාභත් ඔබට හිමි වෙනවා. මීළඟට අපි බලමු නියමිත ආකාරයට මේ සඳහා අයදුම් කරන්නේ කොහොමද කියලා. නියමිත ආකෘති පත්‍රවල සකසන ලද අයදුම් පත ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් සහ විමසුම් විස්තර සමග ඉදිරිපත් කරන්නට ඕනේ. සියලුම අධ්‍යාපන සහතිකවල සහතික කළ පිටපත් අයදුම් පත්‍රය සමඟ අමුණා තිබිය යුතුයි. අදාළ අයදුම් පත්‍රයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිල වෙබ් අඩවිය වන www.spmc.gov.lk වෙතින් බාගත කරගන්නට පුළුවන්. ඊට අමතරව මේ සඳහා අවශ්‍ය වන අයදුම් පත මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් PDF එකක් විදිහටත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය නියුතු අයදුම්කරුවන්ගේ අයදුම් පත් ඔවුන්ගේ ආයතන ප්‍රධානීන් හරහා යොමු කරන්නට ඕන. අයදුම්කරු මෙම තනතුරට තෝරාගනු ලැබුවහොත් පත්වීම ලබා ගැනීම සඳහා අයදුම්කරු නිදහස් කළ හැකිද යන්න සහතික කරන්නට ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉල්ලුම් කරන තනතුර අයදුම්පත බහාලු කවරේ වම්පස ඉහළ කෙළවරේ සඳහන් කළ යුතු අතර අයදුම්පත මෙම දැන්වීම පළවී දින 10ක් ඇතුළත, ඒ කියන්නේ 2024 අගෝස්තු මස පළමුවන දින හෝ එදිනට පෙර මොවුන්ගේ ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් එවන්නට ඕන. මම සඳහන් කරපු සියලුම අවශ්‍යතා සපුරලා නැත්නම් අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මීළඟට අපි බලමු මොවුන්ගේ ලිපිනය. සභාපති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, අංක 11 සර් ජෝන් කොතලාවල මාවත කඳවල වත්ත රත්මලාන. මේ සම්බන්ධයෙන් ඔබට වෙනත් ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා ඔයාලගේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. දිනපතා අලුත් වෙන රැකියා අවස්ථා වගේම ඔබට වැදගත් වෙන අධ්‍යාපනික පුවත් සහ වෙනත් තොරතුරු නිවැරදිව සහ ඉක්මනින්ම දැනගන්න ශාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.